වෙද්දි මේ සමාජය. මේ සමාජයේ එක කුලකයක්. සමාජයට ගිහාම අපිට මුණ ගැහෙනු විවිධාකාරයේ මිනිස්සු. විවිධ ආගම් අදහන, විවිධ සංස්කෘතීන් වලින් පැමිණි විවිධ ගතිගුණ තියෙන විවිධාකාරයේ පුද්ගලයන්. මේ හැමදෙනාම හරිම විවිධාකාරයි. උන් තුළ ලොකු විවිධත්වයක් ගැප් වෙලා තියෙනවා. ඉතින් කොයිතරම් විවිධත්වයක් උන් තුළ තිබුණත් සමහර විට ඔබ අගය කරන, ඔබට වැදගත් වෙන වටිනාකමක් තියෙන හොඳ ගතිගුණයක්, ලස්සන දෙයක්, ඔබේ ජීවිතේ ලස්සන කරන දෙයක් උන් තුළින් ඔබට ලබා ගන්න සමහර අවස්ථාවලදී අවස්ථාවක් උදා වේවි. අන්න ඒ වගේ අවස්ථාවකදී තමන්ට ලැබුණ දේ, තමන්ට ලැබුණේ වටිනාකම වෙනුවෙන් ඔවුන්ව අගය කරන්න කිසිම අවස්ථාවක පැකිලෙන්න එපා. සමහරක් විට ඔබට මුණ ගැහෙන, ඔබ දන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔවුන් තුළ තිබෙන ඒ දේ ඔබට කවදා හරි දවසක ජීවිතේ කොයිම් අවස්ථාවකදී හෝ වැදගත් වෙන්න පුළුවන්. දැන් ඒ අගය කිරීමට ඔබට තප්පර කීපයක් වෙන්න තිබෑ වෙන්නේ. ඔයා ඒ කියපු දේ අදහස වටිනා, ඔයා ඒ කියපු දේ ගොඩක් හොඳයි, ඒක මට වැදගත්. පුංචි වෙලාවක්, පුංචි වචන කීපයක් වෙන්නේ නැති වෙයි වෙන්නේ. නමුත් ඒ පුද්ගලයාට ඔබේ අගය කිරීම ජීවිතේ හැමදාම මතකයේ රැඳෙන්න පුළුවන්. සමහර විට ඒ අගය කිරීම ඔහුගේ ජීවිතයත්, ඇයගේ ජීවිතයත් වෙනස් මඟකට යොමු කරන්න මඟ පාදල දෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක්ව අගය කරන්න අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව මගහරින්නේ පහදවතින්ම ඒ අගය කිරීම ඔහුට ලබා දෙන්න. ඉතින් මේ දේත් එක්ක, මේ අදහසත් එක්ක අපි අදත් සඳදා සංහිඳ සුපුරුදු විදිහට ආරම්භ කරන්නේ තමයි ලකලැස්ති වෙන්නේ. සඳ සංහිතින් අපි අද මුලින්ම කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංවේදී කාරණාවක් පිළිබඳව. දැන් අපි හැමදෙනාම මේ බොහොම තරුණයි. දැන් ජවයෙන් අපි ඉන්නේ. අපි බොහොම කැමති, අපේ ළමා කාලයට කැමති, අපේ තරුණ කාලයට කැමති. අපි හිතනවානේ තරුණ කාලයට හැම හිතනවා අනේ අපිට මේ අපව ළමෙක් වෙන්න තිබුණා නම් හොඳයි, ළමා කාලේ හරිම සුන්දරයි. ඊට පස්සේ තරුණ කාලෙදිත් අපි හිතනවා ඉතින් ඇත්තටම අපේ ජීවිතේ ලස්සනම කාලයක් මේ තරුණ කාලේ, කොයිතරම් දේවල් තියෙනවද, කොයිතරම් අපි විනෝද වුණාද මේ කාලේ. මේ ළමා කාලයත් තරුණ කාලයත් අපිට හරි වටිනවා. නමුත් අපි තරුණෙක් විදිහට, තරුණියක් විදිහට ඒ තරුණ කාලේ පහු කරගෙන ක්‍රමක්‍රමයෙන් වැඩිවිට ගිහිලා තنين එහාට වැඩිහිටි ජීවිතයට ගමන් කරද්දී ඇත්තටම අපිට හිතෙයිද අපේ වැඩිහිටි ජීවිතයත්, අපේ ජීවිතයේ සැදැ සමය අපි හරිම සුන්දරව ගත කරනවා කියන හැඟීම ඔබට ලැබෙයිද? දැන්ම සමහරක් විට අපිට ඒ ගැන කියන්න බෑ, මොකද අපි ඉන්නේ තාමත් තරුණ කාලේ නිසා. ඉතින් අපි අද කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ සඳදා සංහිඳෙන් මුලින්ම වැඩිහිටි ජීවිතය පිළිබඳව, වැඩිහිටියන් පිළිබඳව තමයි අද අපි මුලින්ම කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අන්තර්ජාතික වැඩිහිටි දිනයට සමගාමීව පැවැත්වෙන වැඩිහිටි කොඩි මාසය පිළිබඳවත්, ඒ වගේම වැඩිහිටි ජීවිතය පිළිබඳවත් අද අපි මුලින්ම කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කතා බහට අද අපි එකතු කරගත්ත සමාජ සවිබල ගැන්වීම සුභසාධන හා කන්ද උටට උරුමය පිළිබඳ අමාත්‍යංශයේ අතිරේක ලේකම් සංවර්ධන බන්දුල හරිශ්චන්ද්‍ර මහතා, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුයින්ද සිංගප්පුලි මහතාන් දෙවන. අයිබන් ඔබ දෙකලට අතිරේක ලේකම්තුමා, සමාජ සවිබල ගැන්වීම සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යංශය. ඔබ අමාත්‍යංශයට තමයි වැඩිහිටියන් පිළිබඳව වගකීම පැවරලා තියෙන්නේ. අපි අමාත්‍යංශයේ කාර්යභාරයත් පැහැදිලි කරගෙනම අපේ කතාබහ ආරම්භ කරමු. හොඳයි, පළමුවෙන් මම ස්තුතියවන්ත වෙනවා ජාතික රූපවාහිනියට. අපේ අමාත්‍යංශයේ ජාතික වැඩිහිටියකම් කාර්යාලය අදාළ මේ විෂය සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව, අපේ අමාත්‍යංශයේ විශාල කාර්යභාරයක් කරන අමාත්‍යංශයක්. සමාජ සයිබල ගැන්වීම සුභසාධනය මෑතකදී එකතු වුණු කන්දරට උඩරට උරුමය පිළිබඳව තමයි අපි කටයුතු කරන්නේ. විශේෂයෙන් සමාජ සයිබල ගැන්වීම කියන වචනය තුළ දින මහා විශාල ක්‍රියාවලියක් සහ අර්ථයක්. ඒ වගේම ඒකම තියෙනවා සුභසාධනය. සමාජ සයිබල ගැන්වීමට අවශ්‍ය සුභසාධනය සිද්ධ වෙන්න ඕනේ. ඉතින් මේ ගැන කල්පනා කළා අපේ ගරු අමාත්‍ය එස්.බී. සනාගමතුමා, නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනාගමතුමා, ඇතුළු ලේකම්තුමා සහ අනිකුත් සියලුම කාර්ය මණ්ඩලය, ලංකාව පුරා විසිරලා සිටින දිස්ත්‍රික් ලේකම් කාර්යාල, රජයම් කාර්යාල, අපේ අමාත්‍යංශය යටතේ වැඩ කරන නිලධාරි මණ්ඩලය, ඒ වගේම සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ වැඩ කරන නිලධාරි මණ්ඩලය, අද සියලුම සෑම මට්ටමකම නිලධාරිනියන් මේ සඳහා තමන්ගේ හැකි පමණින් තමන්ගේ රාජකාරිය ඒ කාර්යය ඉටු කරනවා. මේක යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් ඒ අඩුපාඩුත් අපි හඳුනාගමින් අපේ කාර්යභාරයේ ඉදිරි අරගෙන යාම තමයි අපි කරන්නේ. අපේ අමාත්‍යංශයේ මෙහෙවර ගත්තොත් මේ මෙහෙවරේ සඳහන් වෙන විශේෂයෙන්ම වැඩිහිටියන් පිළිබඳව. ඒ වගේම අපේ ජාතික සංවර්ධන ඉලක්ක සහ ක්‍රියාකාරකම් වලදීත් මේ වැඩිහිටියන් පිළිබඳ විශේෂ සඳහන් වෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ අපේ අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යයන් හා ක්‍රියාකාරකම් වලදී එක ප්‍රධාන විෂයක් තමයි
වයවුරුදු තැනත්තා රැකබලා ගැනීම, සමාජ සංවර්ධන කාර්යයන්හි වැඩිහිටියන්ගේ සහභාගය තීරණැන්වීම හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරකීමට අවශ්‍ය පියවර ගැනීම. මේක අපේ අමාත්‍යාංශ ඉතා හොඳින් මේ කාරණේ තේරුම් අරන් ඒ අර තමයි ඒ අදාළ අනපනත් අපි සමස්තයක් හැටියට අපේ අමාත්‍යාංශ අනපනත් 16ක් ව්‍යාත්මක කරනවා. ඒ 16න් එක් අවස්ථාවක් තමයි මේ ජාතික වැඩිහිටියන් කාර්යාලය, ඒ වගේම ජාතික ප්‍රතිපත්තිය වැඩිහිටියන් පිළිබඳවන, ඒ වගේම 2000 අංක 9 දරන පාර්ලිමේන්තු පනත ක්‍රියාත්මක කිරීම මේ විශේෂ සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශය කටයුතු කරන්නේ. හොඳයි. ඒ අමාත්‍යාංශයේ කාර්යභාරය දැන් අමාත්‍යාංශය යටතේ තමයි ජාතික වැඩිහිටි මාලේකම් කාර්යාලය පිහිටවලා තිබෙන්නේ. දැන් ඒ ආයතනයේ තමයි මෙවර අන්තර්ජාතික වැඩිහිටි දිනයත් එක්ක එකතු වෙලා වැඩිහිටි කොඩි මාසය ක්‍රියාත්මක කරන්නේ. සිංගප්පූරු මහත්මයා අපිට කියන්නේ මේ වගේ වැඩිහිටි කොඩි මාසයක් ක්‍රියාත්මක කරන්න මොන වගේ අරමුණකින්ද ඔබ මේ වැඩ කටයුතු සංවිධානය කළේ? ප්‍රථමයෙන්ම අපි ස්තුතන් දෙනුම් ජාතික රූපවාහිනියට අවස්ථාව ලබා දීමකට සම්බන්ධව විශේෂයෙන්ම ඔක්තෝබර් 1 වෙනිදා කියන ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමගාමීව අපි විශේෂ ගෞරවමත්තුමාගේ උපදේශපති කොඩි සතියක් ආරම්භ කර ගියවසරෙදී ඒ කොඩි සතිය ආරම්භ කිරීමේ අරමුණක් වුණා අපේ විශේෂයෙන්ම අපේ වැඩිහිටි භාවය පිළිබඳ සමාජ දැනුවත් කිරීම ප්‍රමුඛ අරමුණක් අපේ. මොකද මේ වැඩිහිටි භාවය පිළිබඳ සමාජ දැනුවත් කරන්න, ඒ වගේම අපේ ලංකා පුරා වැඩිහිටි මහලිකම් කාර්යාලමකින් වැඩිහිටි සමිති පිටවෙන يعني විශේෂයෙන්ම අවුරුද්දට වැඩි පුද්ගලයන් අපි වැඩිහිටි විදිහට අර්ථකථනය කරන්නේ ඔවුන්ට ඒක රාශි වෙලාව කටයුතු කරන්න වැඩිහිටි සමිති දැන් තැන් ලංකා පුරා ග්‍රාම සේවා මට්ටමේ මේ සමිති 20,000ක් පිහිටවලා තියෙනවා. මෙන්න මේ සමිති වලට යම් කිසි අරමුදලක් ගොඩ ගන්න තමයි මේ කොඩිම සතිය අපි ආරම්භ කරේ. විශේෂයෙන් මේ වසරේදී අපි ඒක තීරණය කරා ලෝක ජනගහන දිනයට සාපේක්ෂ සමගාමීව වැඩිහිටි කොඩි මාසයක් ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන් ජනගහන දිනේ අපි උපයෝග කරගත්තෙත් වැඩිහිටි භාවය කියන්නේ ජනගහනයේ මේ ප්‍රතිඵලයක්. ජනගහනයේ මේ ප්‍රතිඵලයක් තමයි වැඩිහිටි භාවය කියන්නේ. ඒක නිසා මේක තවදුරටත් සමාජය අතරට ගෙනියන්න පුළුවන් අපිට ජනගහන දිනේට සමගාමීව ආරම්භ කිරීම තුළ කොඩි මාසයක් විදිහට ඒ තුළ තමයි වැඩිහිටි කොඩි මාසය ජනගහන දිනේට සමගාමීව ආරම්භ කරේ ක්‍රියාත්මක කරේ. ප්‍රමුඛම අරමුණු දෙකයි, එකක් තමයි ජනතාව දැනුවත් කිරීම, සමාජය දැනුවත් කිරීම වැඩිහිටි භාවය පිළිබඳව, අනිත්‍ය තමයි අපේ සමිති වලට වැඩිහිටියන් සඳහා යම් සරුඳුරක් ගොඩනැගීම. හොඳයි. අතිරේක ලේකම්තුමා දැන් අපි ජීවත් වෙන ඕනම කෙනෙක් කවදා හරි දවසක අපි වැඩිහිටියෙක් බවට පත් වෙනවා. දැන් වර්තමානයේ වෙනකොට ලංකාවේ වැඩිහිටි ජනගහනයේ තත්ත්වය කොහොමද? මොන වගේ අනුපාතයක්ද? මොන වගේ සමීක්ෂණ වාර්තාවන්ද තිබෙන්නේ වැඩිහිටි ජනගහන සම්බන්ධයෙන්? ඒක මම හිතන්නේ ඉතා හොඳ ප්‍රශ්නයක්. මේ ඔබතුමී කතාවේදී මුලින්ම ඉතා හොඳ ප්‍රවේශයක් ගත්තා. විශේෂයෙන්ම අපි අර අගේ කළුතු අගේ කරන්න ඕනේ කියලා. මේ වැඩිහිටියෝ කියන්නේ ඇත්ත වශයෙන්ම තමයි ජීවිත කාලය තමන්ගේ දරුවන් වෙනුවෙන්, රට වෙනුවෙන්, රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන්, ඒ තමන් ගම හරි ඉන්නේ පළාත හරි වෙනුවෙන් මොනයම් හෝ කාර්යභාරයක් ඉටු කරනද පුද්ගලයා පිරිසක්. ඒක කාන්තාවන් හෝ වේවා, පිරිමින් හෝ වේවා මේ වැඩිහිටිය බවට පත් වෙන්නේ අපි අපේ අර්ථ නිරූපණය තියෙන අවුරුදු 60ට වඩා වැඩි අය වැඩිහිටියන් හැටියට අපි මේ පිළිගන්නවා. අපේ රටේ දැනට මුළු ජනගහනයෙන් 12.4% දැනට සංඛ්‍යාලයකටත් අනුව වැඩිහිටියන් ඉන්නවා. සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෝ අවුරුදු 60 වුණත් වැඩ කරන්න පුළුවන් අය ඉන්නවා, වැඩ කරන්න බැරි අය ඉන්නවා. විශේෂයෙන්ම අපිට වාර්තා වෙනවා අපේ රටේ දැනට අවුරුදු 100ට වඩා වයස්ගත පුද්ගලයන් 300ක් පමණ ඉන්නවා. ඉතින් මේ අපේ ඉලක්කගත කණ්ඩායමෙන් විශේෂයෙන්ම මෙන්න මේ මුළු ජනගහනයේ 12.4% වෙන මේ වැඩිහිටි කණ්ඩායම තමයි මේ විශේෂ ශේෂ්ත්‍රයේදී අපේ මේ කාර්යභාරය ඉටු කරෙන්නේ. අපි බලනවා මේ අයට අපි කොයි ආකාරයෙන් සුබසාධන කටයුතු ඉටු කළ යුතුද. ඒ වගේම මේ අවුරුදු 60ට වඩා වැඩි වුණත් මේ අයගෙන් අපේ තවදුරටත් මේ රටේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට සහ අපේ රටේ ආදායම් උත්පාදනයට ඒ අයගේ ඒ ආර්ථික ඒ අය විසින්ම ගොඩනගා ගැනීමට කොච්චර දුරට හවුල් කරගන්න පුළුවන්ද කියලා එයා විසින් තවදුරටත් මේ පදනම තමයි අපි ගන්නෙ. දැනට අපේ මුළු ජනගහනයේ 12.4% තමයි අපි ඉලක්කගත කණ්ඩායම වෙන්නේ. නමුත් මේක ඉදිරියට වැඩි වෙනවා. ඒක සම්බන්ධයෙන් අපි ඉදිරියට කතා කරමු කොච්චර අපිට වැඩි වෙනවද කියලා බලාපොරොත්තු වෙනවා කියලා. දැනට අපි 12.4% ප්‍රමාණයකට තමයි අපි ඉලක්කගත කණ්ඩායම වන්නේ. හොඳයි. අධ්‍යක්ෂතුමා දැන් වැඩිහිටි කොඩි මාසයේත් එක්ක දැන් මේන ඔබ අපේක්ෂා කරන යම්කිසි ප්‍රතිපාදන ප්‍රමාණයක් ඇති. දැන් ඒ ලබා ගන්නා මුදල් ප්‍රමාණය, එකතු කර ගන්නා මුදල් ප්‍රමාණය කොයි විදිහටද වැඩිහිටියන් වෙනුවෙන් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ?
මෙතනට අපි කොඩියක මිල තීරණය කළ තියෙන රුපියල් 10ක් විදිහට මේ හැම වෙන මුදලින් 75% නැත්තත් ඒ අපේ සාමිත්‍ය වලට තමයි සමජයට තමයි යන්නේ. කියන්නේ අපි හිතුව තින්නේ අපි මිලියන 10ක් කෝටියක් අපිට ආදායම් ලැබුණොත් 175ක් යන නැවත වැඩිහිටි සමිතිය වලට. කියන්නේ ඔවුන්ගේ අරමුදල ගොඩ නගන්න. ඒ කියන්නේ යම් සමිතියක් විකුණන මුදලින් 100ට ග්‍රාමීය සමිතියන 165ක සමිතියට ඍජුවමත් ප්‍රාදේශීය වශයෙන් ප්‍රාදේශීයම් කොට්ටාෂ මට්ටමින් මේ බලමණ්ඩල ගොඩ නගලා තියෙනවා. උන්ට 105කුත් දිස්ත්‍රික් බලමණ්ඩලයේ 105කුත් වෙන 75ක් උන්ට මුදලින් යනවා. 105ක් ජාතික මහල් ලේකම් කාර්යාලයට නැවත ගන්නවා. පරිපාලනීය සඳහා නැවත මොකද අපි මේ කොඩි මුද්‍රණය කරා රජයේ මුදල් භාවිතා කරන්නේ නැහැ. මේ ලැබෙන ආදායම තමයි කොඩි මුද්‍රණය කිරීම බෙදා හැරීම ආදී තීරණ වලට කරන්නේ. ඒ රජයට බලක් නොවි අපි අපේ මරුමුදල ගොඩ නගනවා. නැහැ අතිරේකලයක්ම තුන මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් අපි වැඩිහිටි ජනගහනේ වර්තමානයේ තියෙන තත්ත්වය පිළිබඳව කතා බහ කළා. දැන් වැඩිහිටි ජනගහනේ ඉදිරියේදී යම්කිසි වර්ධනයක් තියෙනවද, වැඩිවීමක් තිබෙනවද? එහෙම වැඩිවීමක් තිබුණොත් ඒක කොහොමද රටේ ආර්ථිකයට, සමාජයට, සංවර්ධනයට බලපාන්නේ? පැහැදිලිවම වැඩිවීමක් තියෙනවා. විශේෂයෙන් මේ දවස්වල අපේ රටත්, ඒ වගේම තව රටවල් පහකුත් මේ ආසියානු කලාපයේ විශේෂයෙන් මේ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. මේ පිළිබඳව අපිත් එක්ක ජාත්‍යන්තර සම්බන්ධ වෙනවා ආසියානු සංවර්ධන බැංකුවත්. ආසියානු සංවර්ධන බැංකුවත් සම්බන්ධ වෙලා අපි මේ සම්බන්ධයෙන් මේ දවස්වල සාකච්ඡා කරමින් පවතිනවා. ඒ වගේම අපි කියන්න ඕනේ විශේෂයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙන ඊළඟ ප්‍රධානම අමාත්‍යය තමයි මේ කාරණේදී සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට අපේ විශාල සහයක් දෙනවා මේ වැඩිහිටියන් සම්බන්ධයෙන් කටයුතු වලදී. මොකද රටක සෞඛ්‍ය පහසුකම් වැඩි වෙන්න වැඩිහිටි ජනගහනයේ වැඩිවීමේ අනුපාතය වැඩි. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය බෙහෙත් ලැබෙනවා, සත්කාර ලැබෙනවා, ඒ ආදී දේවල් ලැබෙන. එතකොට වැඩි වයස්ගත කාණ්ඩයන් අපිට වැඩිවීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. කොහොම හරි අපේ දැනට අපි ගණන් බලන ආකාරයට අපි 2050 වෙන විට අපේ රටේ වැඩි ජනගහනයේ 25% ඉක්මවා යනවා. මේ 25% ඉක්මවා යනකොට අපි බලාපොරොත්තු වෙනවා, අපි හිතනවා අපි දෙවෙනි වෙන්නේ ජපානයට පමණයි. එතකොට අපි දැන් මෙන්න මේ ඒ ඉක්මවා යන ඒ ජනගහනය, වැඩිහිටි ජනගහනයට අවශ්‍ය සත්කාර, එයාගේ ක්‍රියාවලියන්, එයාගේ සුපසාධන කටයුතු, එයා රැකබලා ගැනීම ආදී සියල්ල කටයුතු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශය, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ ඒ වැඩසටහන් මේ දවස්වල අවධානය යොමු කරලා අපි මේ දවස්වල ඒ සම්බන්ධයෙන් තමයි විශේෂයෙන්ම කටයුතු කරමින් ඉන්නේ. විශයක් හැටියට අපේ අමාත්‍යාංශයට ඒක සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන්න, ප්‍රතිපත්තියක් ගන්න, එකම රජයට යම් යම් යෝජනා ඉදිරිපත් කරන මේ දවස්වල අපි කටයුතු කරනවා. ඒවට අවශ්‍ය ජාත්‍යන්තර අධ්‍යක්ෂින් මේ දවස්වල අපි හෝමාරු කරගෙනමින් සිටිනවා. අධ්‍යක්ෂතුමා, දැන් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ විදිහට ඔබ ආයතනයේ දැන් මේ වැඩිහිටි කොඩි දිනය සංවිධානය කිරීමට අමතරව වෙන වැඩිහිටියන් වෙනුවෙන් මොන වගේ ව්‍යාපෘතිද ක්‍රියාත්මක වෙන්නේ? විශේෂයෙන්ම වැඩිහිටි මහලේකම් කාර්යාලයේදී අපි වැඩිහිටි සංසද සම ජාතික සභාව කියලා ආයතන පිටවල තියෙන ජාතික සභාවක් අතිවිශේෂ ජනප්‍රතිමත සමජියක්පත් කරන්නේ. ඒ අතර තමයි මහලේකම් කාර්යාලයේ තියෙන්නේ. විශේෂයෙන්ම අපි මෙහිදී මේක වැඩිහිටි කොඩි සතිය කියන්නේ අපේ එක්වර සරණක් විතරයි. විශේෂයෙන් ලංකා පුරා පිහිටි වැඩිහිටි නිවාස අධීක්ෂණය කිරීම, පියපංචි කිරීම අධීක්ෂණය නියාමනය කිරීම අපි කරනවා. ඒගොල්ලෝ වැඩිහිටි කම්පටි ජාලයක් රටපුරා අපි පිහිටවගෙන තියෙනවා. දිව මධ්‍යස්ථානය කියන්නේ අපි අපේ මනසේ තියෙන දිව මධ්‍යස්ථානය කොද කුඩා තරුවෙක් ගිහින් තියෙන තැන. නමුත් අපි වැඩිහිටි දිව මධ්‍යස්ථාන දැන් ආරම්භ කරලා තියෙනවා, සහ ව්‍යාප්ත කරගෙන යනවා. ඒ වගේම නොමිලේ අක්ෂිකාච ලබා දීම, ශෝන උපකරණ ලබා දීම. මොකද වැඩිහිටි ජනගහනයේ 20% විතර අක්ෂි ආබාධ තියෙනවා. 19% විතර ශෝන ආබාධ තියෙනවා. ඉතින් මොන්ට අවශ්‍ය උපකරණ නොමිලේ ලබා දීම අඩුවාදයන් ලාභීන්ට. ඒ වගේම අඩුවාදයන් ලාභී වැඩිහිටියන්ට අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් මාසික රුපියල් 1.3 2000ක දීමනාවක් අපි ලබා දීම. 3,600,000 පිරිසට දැන් ඒ දීමනාවක් මාසිකව ගෙවනවා. ඒ වගේම තමයි තවතුන් ආර්ථිකව සක්‍රීය කරන්න පුළුවන්, ආර්ථිකව සක්‍රීය කරන්න අවුරුදු 60-74ක් අපි කියන්නේ තරුණ වැඩිහිටියන්. පොඩි තවදුරටත් යම් ආර්ථික ක්‍රියාවලියකින් නියැලෙන්න පුළුවන්. ඕන අවශ්‍ය සෙවෙන්ඩකී ආධාර දැනුම පුහුණුව ලබා දීම. ඒ වගේම තමයි අපි බාහිරව අපි දැන් වැඩිහිටි බාහිර පත්වීමත් එක්ක අපිට සමහරට අපේ සත්කාරක සේවාව, වැඩිහිටි සත්කාරක සේවාව ඔවුන් පුහුණු කිරීම සහ අවශ්‍ය නියාමනය කිරීම. මේ වගේ අපි විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන. ඒ වගේ වැඩිහිටියන් දැනුවත් කිරීම, පාසල් සිසුන් දැනුවත් කිරීම, විශ්‍රාම පූර්ව වැඩසටහන්, ඒ කියන්නේ ඔබත් මමත් විශ්‍රාම යනවා නම් අපි කොහොමද විශ්‍රාම දියට මුහුණ දෙන්නේ, අපි කොහොමද සැලසුම් කරගන්නේ කියන ඒ සැලසුම් සකස් කරන්න කෙසේද යන විදිහ පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම ක්‍රියාත්මක කිරීම වගේ විවිධ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරමින් පවතින වර්තමානයේ.
අතරේකල එකම්තුම අසන් වශයෙන් කියන දැන්න්නේ මේ වැඩිහිටි කොඩි මාසය වෙනුවෙන් නිකුත් කරන මේ කොඩි අපට කොහෙන්ද මිලදී ගන්න පුළුවන් වෙනුවෙන් යම්කිසි වැඩ කටයුත්තක් තිබෙනවද? ඔව් පැහැදිලිවම තියෙනවා. විශේෂයෙන්ම අපේ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ මේ අධ්‍යක්ෂතුමත් අමාත්‍යංශ ලේකම්තුමත් ගරු අමාත්‍යතුමත් සහභාගී වෙමින් ගරු ජනාධිපතිමාට පරිගස්සල මේක පිළිගන්න පැරැන්දීම කටයුතු කළා. ඒ වගේම මේක දැනට දීප ව්‍යාප්තව අපේ වැඩිහිටි මේ මහලේකම් කාර්යාලයේ සම්බන්ධ වෙච්ච නිලධාරීන් ඉන්නවා රට පුරා. ඒ අය මේක අලෙවි කිරීම කටයුතු කරනවා. ඒ වගේම ඊට අමතරව අපි අපේ අමාත්‍යංශයේ යටතේ තවත් විවිධ දෙපාර්තමේන්තු සහ ආයතන දිනවා. විශේෂයෙන්ම සමාජ සේවා දෙපාර්තමේන්තුවත් අප ආයතනයේ එක් දෙපාර්තමේන්තුවක්. ඒ සමාජ සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් ආදී අපි ඒ අපේ ජාලය මගින් ඒක මේ දවස්වල ඒක ලබා දීම කටයුතු කරන මේ මාසය තුළ. විශේෂයෙන්ම මම තව කාරණයක් කියන්න ඕනේ. අර වැඩිහිටියන් ගැන අහපු ප්‍රශ්නේදී අපේ රටේ වැඩිහිටියන් පිළිබඳ අවධානය අපි කොටස් තුනකට වෙන් කරනවා. ඒ කොටස් තුන තමයි විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ඉන්න වැඩිහිටියෝ, ඊළඟ ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න වැඩිහිටියෝ, ඊළඟ වතු ශේෂ්ත්‍රය. විශේෂයෙන් මේ 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 ශේෂ්ත්‍ර තුනේම ඉන්න වැඩිහිටියෝ සම්බන්ධයෙන් අපේ වෙන වෙනම අවධානය යොමු කරන ඒගොල්ලන්ගේ අවශ්‍යතා සහ ඒගොල්ලන්ගේ යකුම් මට්ටම් මොන විදිහටද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කරනවා. අපි අපේ දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශය විවිධ දෙපාර්තමේන්තු සමන්විත නිසා අපිට විශාල මානව සම්පතක් තියෙනවා ගම් මට්ටම දක්වා. ඒ සියලුම නිලධාරීන් හරහා අපේ මේ අධ්‍යක්ෂතුමා කිව්ව අර දැනුවත් කිරීමට සරහන් ආදී සියල්ල අපි සංවිධානය කරනවා. විශේෂයෙන්ම අනාගත දැන් ඉන්න තරුණයෝ තව අවුරුදු 25කින් 30කින් වැඩිහිටියෙක් වුණාම කොහොමද ගෞරවනීය වැඩිහිටියෙක් හැටියට සමාජයේ මුණ දෙන්නේ කියන එක අපි අනුමත කරගෙන තමයි මේ කටයුතු කරන්නේ. හොඳයි. යම් කිසි කෙනෙක්ට පුළුවන් නම් ඒ වගේ වැඩසටහනක් වෙනුවෙන් සහභාගී වෙන්න මොන වගේ වැඩපිළිවෙලක්ද ඔබේ ආයතනයේ වගේ මම අත්‍යවශ්‍ය තුල තිබෙන්නේ? අවසන් වශයෙන් අපි ගණක් කෙටියෙන් කියමු. පැහැදිලිවම තියෙනවා ඒ අයට පුළුවන් අපේ නිලධාරි හම්බෙලා කතා කරන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ ඉන්න සිල්ලේකම් කොට්ටාස මට්ටමේ ඉන්න එවන් ජාතික මට්ටමේ අමාත්‍යාංශයක සාකච්ඡා කරන්න පුළුවන්. ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයට ඇවිල්ලා කතා කරන්න පුළුවන්. නැත්නම් අපි අමාත්‍යාංශයට ඇවිල්ලා අපි හැමෝම කතා කරන්න පුළුවන්. මේ ආදී ඒ විදිහට සම්බන්ධක කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම මම තව කාරණයක් කියන්න ඕනේ මේ ඔබතුමිය මේක අහපු නිසා. අපේ අරමුණ විශේෂයෙන්ම මේක රජයකට පමණක් කරන්න බෑ. එහෙම නැත්නම් මේක රජ නිලධාරීන් කීප දෙනෙකුට හා මේ පිළ උනන්දුවක් දක්වන රාජ්‍ය නෝන සංවිධාන හෝ වෙනත් ආයතන කීපයක කරන්න බෑ. මේකට තියෙන්න ඕනේ සමාජීය වුණාකුත්. සමාජීය වුණා කියන්නේ වැඩිහිටියන් පිළිබඳව සමාජ වගකීමක් සහ වගකීමක් සමාජයටත් තියෙනවා. ඒක නිසා අපි ආරාධනය කරනවා අපිත් එක්ක අත්තල් බැඳගන්නයි කියලා මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම අර මම කලින් කිව්ව ශ්‍රේෂ්ඨ තුනේ සියලුම කොටස් වලට. අපි කතා බහ කළේ අන්තර්ජාතික වැඩිහිටි දිනයට සමගාමීව පැවැත්වෙන වැඩිහිටි කොඩි මාසය පිළිබඳව. මේ කතා බහ ටික තුන ඔබ දෙපළට අපි බේරන් ස්තුතිවන්ත වෙනවා. වැඩගත් කරුණු කාරණා කීපයකින් අපිව දැනුවත් කරන්න එක තුනට බොහොම ස්තුතියි. අයිබන් ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා. සඳා සංහිඳෙන් අපි තවත් කතා බහකට යන්නට පෙර කෙටි විරාමයක්, මේ ගීතමය විරාමයක් අපි ඔබට මෙන්න මේ විදිහට සමීප කරනවා.